නලතක එකතු වෙලා යන ඔයගොල්ලෝ හැමදෙනා එක්කම ඉතින් ඕගොල්ලන්ට සතියක් පාසා අරන් එන JavaScript පාඩම් මාලාවේ ඊළඟ පාඩම තමයි අද මම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ JavaScript වල අපි පාවිච්චි කරන array sorting ගැන. ඉතින් ගිය සතියේ වීඩියෝ එකේදී මම කතා කළා arrays ගැන මම කතා කළා. කතා කළා arrays ගැන ඔයගොල්ලන්ට හොඳ idea එකකුත් දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඒත් එක්කම මගේ මේ JavaScript සහ අනිකුත් web development පාඩම් මාලාවල් වලට ඔයගලංගෙන් හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. ඉතින් ඒ හැම දෙයකටම ඔයගලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ array එකක් sort කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඒ සඳහා පාවිච්චි වෙන methods මොනවාද කියන එක ගැන. ඉතින් අපි මුලින්ම මම හැමතිස්සෙම ඔයාලට උදාහරණයක් එක්ක තමයි output එක අරගෙන එන්නේ. ඉතින් ඒක හින්දා මම උදාහරණත් එක්කම ඉස්සරහට යනවා මේ පාඩමේ. ඉතින් මුලින්ම මම මෙතෙන්දී අරගෙන තියෙනවා වා ෆෘට්ස් කියලා array එකක්. ඉතින් ඕගලන්ට පේනවා ඇති මම ගිය සතියේත් ගත්තේ මේ array එකමද කොහෙද උදාහරණයේ විදිහට. ඉතින් මේ array එක ඔයාලට පේනවා මේක කිසිම විදිහකට order එකකට සකස් වෙලා නැහැ කියලා. ඉතින් මට මේ array එක alphabetical order එකට සකස් කරගන්න අවශ්‍ය වෙනවා නම් මට පාවිච්චි කරන්න පුළුවන් method එකක් තමයි මේ sort කියන method එක. මෙන්න මේ විදිහට sort කියන method එක පාවිච්චි කළාන් පස්සේ array එක කෙලින්ම alphabetical order එකට sort වීම සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට මේ code එකත් එක්ක බලා ගන්න පුළුවන් වෙයි. මම මේ button එක උඩ click කළාම normally my function කියන function එක call වෙලා ඒ function එක ඇතුළේ තමයි sort method එක තියෙන්නේ. ඉතින් ඒ විදිහට sort කර ගන්න පුළුවන්. මම මේක උඩ click කරන්නම්. click කළාන් පස්සේ ඔයාලට පේනවා මේක alphabetical order එකට sort වෙනවා. එතනින් පස්සේ ඊළඟට මම කතා කරනවා අපිට මොකක් හරි array එකක තියෙන elements ටික අනිත් පැත්තට ලියන්න අවශ්‍ය නම් ඒ කියන්නේ අපිට reverse එකට ලියන්න අවශ්‍ය නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් method එකක් තමයි reverse method එක කියලා හඳුන්වන්නේ. ඉතින් මෙන්න මෙහෙම දැන් මේ code එක ගත්තම ඔයාලට පේනවා ඇති කලින් වගේම fruits array එකේ තියෙන අර elements හතරම තමයි. ඉතින් ඒ elements හතර පල්ලෙහාට ගත්තාන් පස්සේ පල්ලෙහාමගේ function එකට ගියාන් පස්සේ ඔයාලට පේනවා ඇති මුලින්ම මම එයාව sort method එක පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මම එයාව alphabetical order එකට අරගෙන තියෙනවා. alphabetical order එකට ගත්තාන් පස්සේ මම එයාව reverse කරලා තියෙනවා. ඉතින් එතකොට ඔයාට output එක ඒ හරිනම් output එක එන්න ඕනේ. මේ මෙන්න මේ output එක අනිත් පැත්තට තමයි ඔයාට output එක එන්න ඕනේ. ඉතින් අපි බලමු අපිට ඒ විදිහට output එක එනවාද කියලා. මේ තියෙන්නේ මගේ code එකේ output එක code يعني මේ code එකෙන් මුලින්ම එන output එක. ඉතින් මම මේ button එක උඩ click කරනවා. මේක උඩ click කළාන් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙයි මේකේ අනිත් පැත්ත තමයි මෙතන output එක විදිහට ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි sort method එකට පස්සේ අපි පාවිච්චි කරලා තියෙනවා reverse method එක. ඉතින් මේ විදිහට අපිට පුළුවන් strings sort කරගන්න. ඒ කියන්නේ string එකක් අපිට alphabetical order එකට හදාගන්න මේකේ හැමදේම කරගන්න පුළුවන්. නමුත් අපි number sort කරනකොට මීට වඩා වෙනස් ක්‍රමයක් පාවිච්චි කරනවා. මොකද උදාහරණයක් විදිහට අපි මෙතන ගත්ත කියලා අපි හිතමු 40 සහ 100 ගත්ත කියලා හිතමු උදාහරණ විදිහට. ඉතින් එතකොට මෙයාට අර ලොජික් එකට මෙයා බලන්න ගත්තොත් 40 කියලා කියන්නේ ඇත්තටම 40 දී ඉස්සරහ ඉලක්කම වෙන්නේ 4, 100 දී ඉස්සරහ ඉලක්කම වෙන්නේ 1. එතකොට එයා හිතනවා 40 විශාලයි 100ට වඩා කියලා. ඒක තමයි එයා ඒ ලොජික් එකෙන් හිතන්න ගත්තොත් එයා නම්බර්ස් වලටත් ඒ ලොජික් එක ඇප්ලයි කළාම මේ විදිහට තමයි වෙන්නේ. නමුත් මේ අවුට්පුට් එක වැරදි. ඉතින් ඒක හින්දා අපි compare අපි පාවිච්චි කරනවා මේකට compare function එක. compare function එක කියලා කියන්නේ ඇත්තටම ඒක function එකක්ම නෙමෙයි. අපි පොඩි ලොජික් එකක් ලියනවා. මේ ලොජික් එක හින්දා තමයි මේ ලොජික් එකට අනුකූලව තමයි අපි අවුට්පුට් එක ගන්නෙ. ඉතින් ඔයාලට මේ කෝඩ් එක පේනවා ඇති. මේ කෝඩ් එකට ගියාන් පස්සේ ඔයාලට පේනවා අපි එලිමන්ට්ස් 6ක array එකක් ලියලා තියෙනවා. ඉතින් මේ එලිමන්ට්ස් 6ක array එකක් අපි ලියලා තියෙනවා. මේ array එකේ පල්ලෙහාට ගියාන් පස්සේ ඔයාලට පේනවා මම පාවිච්චි කරලා තියෙනවා points.sort කියලා. ඒ කියන්නේ මේ array name එකත් එක්ක sort method එක පාවිච්චි කරලා තියෙනවා. ඒක ඇතුළට මම function එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ මම මෙතන ඇතුළේ logic එකක් ලියලා තියෙනවා. ඉතින් මේ function එක ගැන කතා කරනකොට මේ ෆන්ක්ෂන් එකට මුලින්ම මම පැරාමීටර්ස් දෙකක් පාස් කරලා තියෙනවා. ඊට පස්සේ ඇතුලේ A ගෙන් B අඩු කරලා එන අවුට්පුට් එක රිටර්න් කරන්න කියලා කියනවා. ඉතින් මෙතෙන්දී ඇත්තටම වෙන්නේ මොකක්ද? මෙතෙන්දී ඇත්තටම වෙන්නේ අපි මුලින්ම උදාහරණයක් විදිහට 40 සහ 100 කියලා අපි මුලින්ම පැරාමීටර්ස් දෙක දෙක තමයි මේක ඇතුළට ගන්න. ඉතින් එතකොට අපි මොකක් හරි එක එලිමන්ට් එකක් අරගෙන එයාව අනිත් එලිමන්ට්ස් එක්ක සංසන්දනය කරලා එයාට array එක ඇතුලේ එන්න ඕනේ පොසිෂන් එක මොකක්ද කියන එක
තීරණය කරනවා. ඉතින් ඒ කරන්නේ ඒ කියන්නේ ඇත්තටම මෙතෙන්දී අපි කරන්නේ ඕල්ටර්නේටිව් array එකක් වෙනම හදාගන්න එකක්. ඉතින් ඇත්තටම මෙතෙන්දී ඔයාලට පේනවා ඇති මේ a සහ b අඩු කිරීමෙන් අපිට ලැබෙනවා ප්‍රධාන වශයෙන් values තුනක්. එක්කෝ negative value එකක්, එක්කෝ positive value එකක්, එක්කෝ 0. ඉතින් එතකොට ඒකට අනුව අපි ඒ element එක මේ array එකේ කොතනද තියෙන්න ඕන කියන එක තමයි decide කරන්නේ. දැන් උදාහරණයක් විදිහට 40 සහ 40 a විදිහටත් 100 b විදිහටත් අපි ගත්තොත් අපිට එනවා minus output එකක්. එතකොට අපිට minus output එකක් එන හින්දා 40 අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ 100ට කලින් කියන එක තමයි. ඒ කියන්නේ අපේ array එකේ 100ට කලින් 40 කියන value එක තියෙන්න ඕනේ. ඒක තමයි අපි ඒකෙන් ගන්න නිගමනය. ඊට පස්සේ අපි 40 ගන්නවා එකත් එක්ක. එතකොට 40 එකත් එක්ක ගත්තාන් පස්සේ අපිට එන්නේ positive value එකක්. ඒ කියන්නේ 1 40ට කලින් තියෙන්න ඕනේ. එතකොට 40 කියන එක්කෙනාගේ position එකට දකුණු පැත්තෙන්, ඒ කියන්නේ 40 කියන position එකට වඩා වැඩි ඉලක්කම් දකුණු පැත්තටත් 40 කියන position එකට වඩා අඩු ඉලක්කම් වම් පැත්තට එන විදිහට නිර්මාණය වෙනවා. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් වෙනවා array එකේ මේ තියෙන ඉලක්කම් ටික position කරගන්න. ඊට පස්සේ අනිත් ඉලක්කනොත්, ඒ කියන්නේ දැන් 40ට අපි position එක හදාගත්තාන් පස්සේ අනිත් ඉලක්කම් වලටත් ඒ හා සමානුරූපීව අපි බලලා එයාගේ position එකත් decide කරන එක තමයි අපි මේ function එකෙන් කරන්නේ. ඉතින් මේ විදිහට කළා අපිට පුළුවන් වෙනවා function එක අපිට පුළුවන් වෙනවා function එකෙන් අපිට ascending order එකට, ඒ කියන්නේ අඩු එකේ ඉඳන් වැඩි එකට හෝ වැඩි එකේ ඉඳන් අඩු එකට output එක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතෙන්දී මම output එක අරගෙන පෙන්නන්නම් ඔයගලට කොහොමද එන්නේ කියලා. මෙතන output එකට ගියන් පස්සේ ඔයාලට පේනවා ඇති try it button එක උඩ click කළාන් පස්සේ මේ විදිහට මම කලින් ඔයාලට පැහැදිලි කරපු විදිහට අපිට output එක මෙහෙම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එතනින් පස්සේ අපි කතා කරනවා random mode එකට sort කරන විදිය. ඉතින් ඇත්තටම මේ random mode එකට sort කරන එක ගැන කතා කළොත් මේක ගැන ලොකුවට කියන්න දෙයක් නැහැ. මොකද මෙතෙන්දිත් අපි අර logic එකක්මයි පාවිච්චි කරන්නේ. මෙතන 0.5 ගෙන් math random value එකක් අඩු කරන එක තමයි කරන්නේ. හැබැයි මෙතෙන්දි අපිට මේක සාර්ථක විදියට sort වීමක් මට output එකේදී දකින්න වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා, ඒ කියන්නේ දැන් output එක ගත්තාන් පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මෙතන තියෙන values ටික හරියනම් එන්න ඕනේ 1 5 20 1 5 10 25 40 100 විදිහටනේ. ඒ කියන්නේ ascending order එකට ගත්තොත්. හැබැයි මෙතෙන්දී අපිට එන output එක කිසිම පිළිවෙලක් නැති output එකක් තමයි මෙතෙන්දී එන්නේ. ඉතින් මේක ඇත්තටම accurate method එකක් විදිහට පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි මේකත් එක්ක මේක වෙනුවට ලෝකයට හඳුන්වලා දීලා තිබ්බා Fisher Yates method එක කියලා method එකක්. ඉතින් හැබැයි JavaScript වලදී ඒ method එකත් ලොකු accurate ගතියක් පෙන්වන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මම මේ පාඩමේදී ඒක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් එතනින් ඉස්සරහට යනකොට අපිට පුළුවන් array එකකින් කොහොමද lowest value එක ඒත් එක්කම highest value එක ගන්න කියන එක ගැන කතා කරන්න. ඉතින් ඇත්තටම array එකකින් lowest value එක ගන්න කොහොමද? array එකකින් lowest value එක ගන්නත් අපිට වෙනම function එකක් පස්සේදී පාවිච්චි වෙන function එකක් තියෙනවා. මම ඒක ගැනත් කතා කරන්නම්. නැතුව අපිට logic එක පාවිච්චි කළත් ඒක ගන්න පුළුවන්. මම කලින් කියපු විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා මෙතෙන්දී අපි lowest value එක ගන්න නම් මෙතන වෙන්න ඕනේ a minus b මේක save කළා. මෙතෙන්දී අපි කරන්නේ array එක මුලින්ම ascending order එකට හරි descending order එකට හරි හදාගන්නවා. ඒ කියන්නේ array එක ascending order එකට හදාගන්නවා නම් මම අර කලින් තුන්වෙනි උදාහරණේ පෙන්නපු විදිහට තමයි array එක හදාගන්න ඕනේ. එහෙම array එක හදාගත්තාන් පස්සේ ඔයාලට තේරෙනවා array එක අඩු එකේ ඉඳන් වැඩි එකට තමයි array එකේ තියෙන්නේ. ඉතින් එතකොට array එකේ lowest value එක තියෙන්නේ array එක index එක 0 වෙච්ච තැන තමයි lowest value එක තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් array එක ඒ විදිහට sort කරගෙන එයාගේ 0th index එක ගන්න. ඒත් එක්කම අපිට පුළුවන් මේ logic එකම අනිත් පැත්තට ලියන්න. මෙයාව b - a කියලා ලියන්න. b - a කියලා ලිව්වයන් පස්සේ ඔයා පොඩ්ඩක් මේකත් try කරලා බලන්න. එතකොට ඔයාට පෙනෙයි b - a කියලා මම අර කලින් කියපු logic එකත් එකම තුන්වෙනි උදාහරණෙදී ඔයාට logic එක පැහැදිලි කළා. ඒ විදිහට ඔයා logic එකත් එක හිතලා බලන්න. එතකොට ඔයාට තේරෙයි ඒක නිර්මාණය වෙන්නේ එතකොට descending order එකට. ඒ කියන්නේ වැඩි එකේ ඉඳන් අඩු එකට. ඉතින් එහෙම descending order එකට නිර්මාණය වුණාන් පස්සේ අපිට highest value එක තියෙන්නේ හැමතිස්සෙම 0th index එකේ. නැත්තම් පළවෙනි element එක විදිහට. ඉතින් එතකොට අපිට පුළුවන් වෙනවා ඒකෙනුත් අපේ output එක ගන්න. දැන් මෙහෙම ගත්තොත් ඔයාලට පේනවා ඇති මෙතෙන්දි lowest number නෙමෙයි මෙතෙන්දි highest number වෙන්න ඕනේ. මෙතන මේක මාරු කළා නම් හරි. ඉතින් එතකොට ඔයාලට පේනවා ඇති මෙතන number එක 100 බවට පත්. 100 කියන්නේ highest number එක. highest number output එක ගන්න නම් අපි descending order එකට මේක හදන්න ඕනේ. lowest number output එක ගන්න නම් අපි මේක ascending order එකට හදන්න ඕනේ.
ඉතින් එතනින් පස්සේ අපි කතා කරනවා math.max.apply කියලා method එකක් ගැන. ඉතින් මේ math.max.apply කියලා කියන්නේ ඇත්තටම මෙතෙන්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා මොකක් හරි array එකක අපිට දැන් මම කලින් කිව්වේ logic එක පාවිච්චි කළා කොහොමද highest value විකවන්නේ කියලා නේ. මේ විදිහට මේ function එක පාවිච්චි කළා මේ method එක පාවිච්චි කළා මට පුළුවන් වෙනවා කෙලින්ම array එක ඇතුලේ තියෙන highest value එක ගන්න. ඉතින් ඒකට අපි පාවිච්චි කරන්නේ අපි function එක පාවිච්චි කරන්නේ math.max.apply කියන method එක. ඉතින් ඒකට parameters දෙකක් යනවා null parameter එකයි අපි array එක pass කරන්න ඕනේ දෙවෙනි parameter එක විදිහට. ඉතින් එතකොට මම මෙතෙන්දී array එක pass කරලා දිනවා points කියන array එක මෙතෙන්ට pass වුණාන් පස්සේ math.max.apply කියන method එකට අනුව අපිට output එක ඇවිල්ලා දිනවා. මේක හරියට නිකන් math.max කියන method එක පාවිච්චි කරනවා වගේමයි. ඉතින් එතකොට ඒ කියන්නේ අපිට values කිහිපයකින් අපිට maximum value එක හොයන්න තමයි මේකේ පාවිච්චි වෙන්නේ. ඉතින් ඒ විදිහටම අපිට ඊළඟ උදාහරණයත් minimum value එක ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකෙත් පොඩි වෙනසයි වෙලා තියෙන්නේ minimum value එක කරන් තියෙන්නේ math.min.array කියන එක apply කියන එක පාවිච්චි කරලා math.min.apply කියන එක පාවිච්චි කරලා. ඉතින් එතෙන්දී ඇත්තටම වෙලා තියෙන්නේ අපි මෙතෙන්දී පාවිච්චි වෙන්නේ math.min කියන coding එකම තමයි. ඒ කියන්නේ මොකක් හරි values කිහිපයකින් අපිට minimum value එක ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපි array එක pass කරනවා. array එකට අනුව එයා ඒ array එක ඇතුලේ තියෙන minimum value එක අපිට output කරනවා. ඉතින් එතනින් පස්සේ අපි කතා කරන්න යනවා mymin mymax javascript methods ගැන. ඉතින් mymin mymax javascript methods ගැන කතා කරනකොට ඒ කියන්නේ අපිට පුළුවන් වෙනවා මේකෙදී අපි විසින්ම නිර්මාණය කරගත්ත method එකකින් අපිට පුළුවන් වෙනවා maximum value එක ඒත් එක්කම minimum value එක හොයන්න. ඉතින් මම මෙතෙන්දී එකම code දෙකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ maximum value එක හොයන්න සහ minimum value එක හොයන්න මම මෙතෙන්දී එක code එකක් පැහැදිලිව ඔයාලට පැහැදිලි කරන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙයි ඒ code එක අනුසාරයෙන් ඊළඟ code එක තේරුම් ගන්න. මම ඒක තේරුම් කරන්නේ නැතුව ඉන්නේ නැහැ. මම ඒකත් පැහැදිලි කරනවා. හැබැයි මම එක code එකක් හොඳටම ඔයාලට තේරෙන විදිහට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි ඒකට මේ code එක පාවිච්චි කරමු. මේකෙදී අපි කරන්නේ ඇත්තටම max value එක හොයන එක. ඉතින් එතෙන්දී අපිට අපි function එකක් ලියලා තියෙනවා my array max කියලා function එකක් ලියලා තියෙනවා. ඒ function එකට අපි parameter එකක් විදිහට array එකක් pass කරනවා. ඉතින් මෙතනට ගියන් පස්සේ ඔයාලට පේනවා ඇති var len කියලා variable එකක් අරන් තියෙනවා len කියලා. මේ variable එකට මම value එකක් pass කරලා තියෙනවා arr.length කියලා. ඒ කියන්නේ මේ array එකේ length එක. දැන් ඔයාලට මේ array එක බලුවන් පස්සේ පේනවා ඇති මේ array එකේ elements 6ක් තියෙනවා. ඒ කියන්නේ array length එක 6යි. එතකොට ඊළඟට max කියලා value එකක් තියෙනවා. max කියලා value එක equal වෙනවා minus infinity ට. ඒ කියන්නේ max කියන්නේ ඍණ අනන්තය බවට තමයි පත් වෙලා තියෙන්නේ. ඊළඟට while loop එකක් තියෙනවා. while loop එක ඇතුළේට මේ len කියන variable එක එනවා. len කියන variable එකේ ආරම්භක value එක 6යි. එයා මේක ඇතුළේට එනවා. ආවයන් පස්සේ යගේ එකක් අඩු වෙලා තමයි ඇතුළේට යන්නේ. එයාගේ value එක 5 වෙලා. එතකොට if arr length කියන්නේ මෙතන array එක arr length කියන්නේ points මෙතන len value එක 5 points ක පස්වෙනි index එක ගන්න. ඒ කියන්නේ 10. 10 අරගෙන බලනවා max ට වඩා වැඩිද කියලා. max ට වඩා වැඩි. max කියන්නේ ඍණ අනන්තය. ඒ කියන්නේ ඍණ අනන්තයට වඩා 10 කියන එක වැඩි. ඒක හින්දා max ගේ value එක update වෙනවා 10 බවට. ඊළඟට len ගේ value එක එකක් අඩු වෙනවා. ඒ කියන්නේ මෙතෙන් දෙන්නේ points ගේ 4 වෙනි index එක. ඒ කියන්නේ අපේ 25 කියන value එක ඇතුළට ගන්නවා. 25 කියන value එක 10ට වඩා වැඩිද කියලා බලනවා. එතකොට 10ට වඩා 25 වැඩි. එතකොට max ගේ value එක වෙනස් වෙනවා 25 බවට. එතනින් පස්සේ එනවා 3 වෙනි ඊට පස්සේ len ගේ value එක 3යි. len ගේ value එක 3 වුණාන් පස්සේ එනවා points ගේ 3 වෙනි index එකට අදාළ value එක. ඒ කියන්නේ 5. එයා ආවයන් පස්සේ max value එක 25යි. එතකොට 5 විශාලද කියලා බලනවා 25ට වඩා. ඒක වැරදි. ඒක හින්දා එයාව මේ if condition එක ඇතුළට යන්නේ නැහැ. ඊට පස්සේ එකටත් එහෙමමයි වෙන්නේ. එකක් ඇතුළට යන්නේ නැහැ. 100 ආවයන් පස්සේ ඔයාලට තේරෙනවා ඇති. ඒ කියන්නේ arr ගේ length එක එක වෙච්ච වෙලාවේදී len len කියන value එක එක වෙච්ච වෙලාවේදී 100 එනවා. 100 ආවයන් පස්සේ දැනට max ගේ value එක 25යි තියෙන්නේ. 100 විශාල වෙනවා 25ට වඩා. ඒක හින්දා max ගේ value එක 25 තියෙන එක 100 බවට update වෙනවා. එතකොට ඔයාලට මේ තේරෙනවා ඇති මේ සම්පූර්ණ loop එක රන් වුණාන් පස්සේ max ගේ value එක 100යි. ඒ value එක තමයි අපිට output වෙන්නේ.
ඉතින් ඒ output එක අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට output එක 100 කියලා output එක එනවා. ඉතින් ඒ විදිහටම මම කලින් කිව්වා වගේම ඒකෙම අනිත් පැත්ත තමයි මෙතෙන්දි කරලා තියෙන්නේ. මෙතෙන්දි පාවිච්චි කරලා තියෙනවා min කියලා variable එක plus infinity නැත්තම් අනන්තය තමයි යාට දීලා තියෙන්නේ. කලින් විදිහටමයි logic එක පාවිච්චි වෙන්නේ. මම කියන්නම් මුලින්ම 10 එනවා. 10 ධන අනන්තයට වඩා විශාලයි. ඒකින්ද minimum value එක 10 බවට පත් වෙනවා. 10 කුඩා වෙනවා ධන අනන්තයට වඩා. 10 ධන අනන්තයට වඩා කුඩා වෙන හින්දා ඒ logic එක true වෙලා minimum value එක 10 වෙනවා. ඊට පස්සේ 25 වෙනවා. 25 බලනවා 10ට වඩා කුඩයිද කියලා. ඒක logic එක true වෙන්නේ නැහැ. ඒකින්ද එළියට යනවා. 5 වෙනවා. 5 ආවයන් පස්සේ බලනවා 25ට වඩා 5 කුඩයිද කියලා. logic එක true වෙනවා. පල්ලෙහාට එනවා. minimum value එක 5 වෙනවා. ඊට පස්සේ 1 එනවා. 1 5ට වඩා කුඩයිද කියලා බලනවා. 1 5ට වඩා කුඩයි. ඒකින්ද 1 minimum value එක වෙනවා. මේ විදිහට ගියන් පස්සේ ඔයාලට පේනවා ඇති අන්තිමට minimum ඊට පස්සේ 100 ආවයන් පස්සේ 100කට වඩා කුඩයිද කියලා බලනවා. ඒක true වෙන්නෙත් නැහැ. 40ට true වෙන්නෙත් නැහැ. ඒකින්ද අපිට අවසානයේදී loop එක run වෙලා අවසන් වෙනකොට minimum value එක වෙන්නේ 1. 1 කියන එකේන output වෙනවා. ඒ කියන්නේ අපිට minimum value එක 1 කියලා output එක ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එතනින් පස්සේ අපි කතා කරමු අවසාන වශයෙන් මේ වීඩියෝ එකේදී ටිකක් වීඩියෝ එක දික් වෙලාද මන්ද අපි අවසාන වශයෙන් කතා කරනවා මෙතෙන්දී කොහොමද ඔබ්ජෙක්ට් ඇරේස් වලට ඔබ්ජෙක්ට් ඇරේස් අපි කොහොමද සෝට් කරන්න කියලා. ඉතින් ඇත්තටම JavaScript වල ඔබ්ජෙක්ට් ඇරේස් උත් තියෙනවා. මම කලින් පාඩමේදී තියෙක ගැන කතා කළා. ඉතින් ඔබ්ජෙක්ට්ස් වල ගත්තාම ප්‍රශ්නේ තියෙන්නේ ඔබ්ජෙක්ට් වල එක වැලියු එකක් විතරක් නෙමෙයි තියෙන්නේ. එතෙන්ද ප්‍රොපර්ටිස් තියෙන්නේ. ඉතින් මේ ප්‍රොපර්ටිස් ගත්තාම විවිධාකාර වෙච්ච data type sort කරන method එක පාවිච්චි කරන්න, ඒ කියන්නේ අපිට data type එක අරගෙන එයාට sorting method එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් වෙනවා array එක sort කරගන්න. ඉතින් අපි මුලින්ම මෙතෙන්දී දැන් ඔයාලට මේ class කියන array එක ගත්තයන් පස්සේ මේක ඇත්තටම මේකේ තියෙන array එකේ objects තියෙන්නේ. type කියලා property එකක් තියෙනවා, year කියලා property එකක් තියෙනවා. ඉතින් එතකොට type කියන property values තුනක් තියෙනවා, year කියලා property values තුනක් තියෙනවා. ඉතින් එතකොට මම මුලින්ම year කියන එක්කෙනාව අරගෙන year කියන එක්කෙනාට අදාළව මම property values year කියන property එක මම කරන්නේ sort කරන එක. ඉතින් එතකොට මම ඒකට මෙතෙන්දි දැන් ඔයාලා script එකෙත් පේනවා ඇති display class කියලා දීලා තියෙනවා. ඉතින් එතකොට දැන් මම output එකට ගිහිල්ලත් ඔයාලට පෙන්නන්න මුලින්ම අපේ array එක තියෙනවා. ඊට පස්සේ display class කියලා මම method එක call කරලා තියෙනවා. මේ display class කියන method එකේදී වෙන්නේ class වල මේක තමයි අපේ output එක විදිහට එන්නේ. class වල 0, class වල 0 කියන්නේ මෙයා. class වල 0.type කියන්නේ Volvo. class වල 0.year කියන්නේ 2016. එයාව ඊට පස්සේ line එකක් ඇදෙනවා. class 1 වල type කියන්නේ Saab. ඊළඟට class 1 වල year කියන්නේ 2001. මේ විදිහට අපිට output එක නිර්මාණය වෙනවා. ඒක තමයි අපිට output වෙලා තියෙන්නේ display class කියන function එක call කළාම ඒක තමයි අපිට output එක විදිහට එන්නේ. ඊළඟට මම මෙතන sort කියන button එක උඩ click කළාන් පස්සේ ඔයාලට පේනවා ඇති my function කියන function එක call වෙන්න ඕනේ. මේ my function කියන function එක ඇතුලේ ඔයාලට පේනවා ඇති අපි පාවිච්චි කරලා තියෙනවා sorting method එක. sorting method එකක් පාවිච්චි කරලා තියෙනවා කලින් විදිහටම තමයි. මෙතෙන්දී වෙනස වෙලා තියෙන්නේ අපි property එකක් අල්ලන්නේ. කලින් මම numbers sort කළා වගේම තමයි මෙතනත් කරන්නේ. ඔයාලට පේනවා ඇති cars sort කියලා ගත්තාම අපි cars කියන array එක අරගෙන එයාව sort කරනවා function AB. එතකොට අපි A සහ B කියලා parameters දෙකක් අපේ ඇතුළට එනවා. එතකොට A කියලා අපි ගන්නේ සම්පූර්ණ මෙන්න මේ object එක තමයි අපි කෙලින්ම ගන්නෙ. මේ object එකම අපි ඇතුළට ගන්නවා. ඇතුළට ගත්තයන් පස්සේ ඒ object එකේ තියෙනවා a.year කියන එකෙන් අපිට access කරන්න පුළුවන් වෙනවා. ඒ object එකේ තියෙන year කියන property එක a.type කියන එකෙන් අපිට access කරන්න පුළුවන් වෙනවා. ඒ object එකේ තියෙන type කියන property එක. ඉතින් මෙතෙන්දි මම year කියන property එක access කරනවා. year කියන property එක access කළා මම ගන්නවා මෙතෙන්දි year කියන property එක ගන්නවා. ඒ කියන්නේ 2016. ඊළඟට මම ගන්නවා 2001 කියන property එක. B කියන එක්කෙනාගෙන් 2001 කියන property එක. ඉතින් 2016න් 2001 අඩු කළාන් පස්සේ ඔයාට එන්නේ plus value එකක්. A කියන්නේ මොකක්ද වෙන්නේ? B කියන එක්කෙනා, ඒ කියන්නේ මෙන්න මෙයා. B කියන එක්කෙනා B කියන
object එක ඒ කියන object එකට කලින් එන්න ඕන. ඉතින් එතකොට මෙයා මෙතෙන්ට මාරු වෙනවා. මෙයා උඩට යනවා. ඊළඟට 2016 2010 ත් එක්ක බලන්න පුළුවන්. එතකොට ඒ plus value එකක් එන්නේ. එතකොට BMW කියන එකේනක් Volvo කියන එකේනට වඩා උඩට යනවා. ඊට පස්සේ Saab සහ BMW අපිට compare කරන්න පුළුවන් A සහ B විදිහට. ඒ විදිහට compare කළාන් පස්සේ Saab කියන එකේනා උඩටම යනවා. BMW කියන එකේනා දෙකට යනවා. ඊට පස්සේ Volvo කියන එකේනා තුන්වෙනියට යනවා. ඒ විදිහට ගත්තාම අපිට output එක මේ විදිහට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් කලින් විදිහටමයි කලින් numbers sort page විදිහටමයි sort උනේ. මෙතෙන්දී වෙනසකට උනේ ඇත්තටම අපි property එක අල්ලලා property එක ගත් එක විතරයි. ඉතින් ඒ විදිහටම අපිට පුළුවන් නමුත් නම් වශයෙන් උත් මේක sort කරන්න. ඒ කියන්නේ type එක විදිහටත් මේක sort කරන්න පුළුවන්. කලින් විදිහටමයි මේක තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ කලින් විදිහටමයි display class method එක එහෙම තියෙන්නේ. ඉතින් ඒකින්ද මම ඒක ගැන නැවතත් කියන්න යන්නේ නැහැ. දැන් මෙතෙන්ට ආවයන් පස්සේ ඔයාලට මේ function එක ඇතුලේ පේනවා ඇති sort කියලා method එක පාවිච්චි කරලා මම x සහ y කියලා variables දෙකක් අරන් තියෙනවා. ඊළඟට මම කරලා තියෙන්නේ a.type.toLowerCase. ඒ කියන්නේ මම අරගෙන තියනවා දැන් මෙතෙන්දී a කියලා අපි ගත්ත ගියමු මෙයාවයි ඒ කියන්නේ Volvo සහ Saab තමයි මෙතෙන්දී types දෙක විදිහට එන්නේ. එතකොට Volvo සහ Saab ගත්තයන් පස්සේ අපි 얘 දෙන්නවම අපි කරන්නේ lower case වලට එනවා. lower case වලට ගත්තයන් පස්සේ අපි මෙතෙන්දි කරන්නේ x විශාලයිද y ද කියලා බලනවා. x කියන්නේ එතකොට මෙතෙන්දි අපි crack කරන්නේ ඇත්තටම alphabetical order එක. alphabetical order එක ගත්තයන් පස්සේ x කියලා අපි කියන්නේ x කියලා තියන්නේ අපිට ඇත්තටම අපි හිතමු Volvo කියලා. එතකොට x කියලා තියන්නේ අපිට Volvo y කියලා තියන්නේ Saab. එතකොට SG value එක තමයි ඒ කියන්නේ V alphabet එකේ තියෙන්නේ 22 වෙනියට S alphabet එකේ තියෙන්නේ 19 වෙනියට. එතකොට අපි ගත්තයන් පස්සේ මෙතන x ට වඩා y විශාලද කියලා මෙතෙන්දී අපිට output එක යන්නේ x විශාලයි y කියලා. ඒ කියන්නේ plus value එකක් තමයි output එක වෙන්නේ. plus value එකක් කියන්නේ මෙතෙන්දී B ඒ කියන්නේ Saab කියන එකේනා උඩට එන්න ඕනේ Volvoට. ඒ කියන්නේ Saab කියන එකේනා Volvoට වඩා උඩට එන්න ඕනේ. ඒ විදිහට අපිට මෙයාව උඩට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කියන්නේ මෙන්න මේක තමයි true වෙන්නේ. මොකද මෙතෙන්දී x කියන්නේ 22 y කියන්නේ 14. අපි මෙයාව lower case කළා අපි ගන්න එයාගේ මේක. ඒ කියන්නේ එයාගේ අපි කියන්නේ alphabetical order එකට ගන්නවා කියන්නේ එයාගේ අකුර ගන්න. එතකොට අකුර ගත්තාන් පස්සේ 22 ට වඩා y ඒ කියන්නේ 17 විශාලද මේක true වෙනවනේ. ඒ කියන්නේ return වෙන්නේ 1. 1 කියන්නේ plus value එක. මම කලින් තුන්වෙනි උදාහරණේ logic එකේදී කිව්වා එහෙම වුණා b එන්න ඕනේ a ට කලින්. ඒ කියන්නේ Saab මෙයාට Saab උඩට යනවා Volvo පහළට එනවා. ඉතින් ඒ විදිහට තමයි output එක create වෙන්නේ. දැන් ඊළඟට අපි ගත්ත කියමු මෙයයි BMW. BMW ගත්තයන් පස්සේ වෙන්නේ BMW ගත්තයන් පස්සේ වෙන්නේ BMW කියන්නේ 2 Volvo කියන්නේ 21. එතකොට මෙතෙන්දිත් ආයි මෙයා true වෙනවා. හරිද? ඒ කියන්නේ BMW උඩට යනවා Volvo පල්ලෙහාට යනවා. ඒ විදිහට තමයි output එක වෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති ඊට පස්සේ Saab-ui BMW compare කළාම එතකොට Saab-ui BMW compare කළාම ඒ කියන්නේ BMW අපි A කියලා අරගෙන Saab B කියලා ගත්තොත් එතකොටත් මේක ප්ලස් වෙනවා. ඒ කියන්නේ BMW උඩට යනවා Saab පල්ලෙහාට යනවා. එතකොට Saab Volvo එක ගත්තාම Volvo පහළ Saab උඩ. ඒ විදිහට ගත්තාම මේ විදිහට අපිට output එක ගන්න පුළුවන්. ඉතින් ඒක තරමක් සංකීර්ණයි. එතෙන්දි ලියලා තියෙන logic එක තරමක් සංකීර්ණයි. මම හිතනවා මම ඔයගලන්ට පැහැදිලි වෙන විදිහට සරලව මේක කියලා දුන්නා කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම comment section එකේ දාන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ ප්‍රශ්නටත් උත්තර දෙන්න. තේරුම් නැති තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න. ඉතින් මේ විදිහට තමයි array sorting methods පාවිච්චි වෙන්නේ. මේවා තමයි array sorting methods විදිහට JavaScript වලදී පාවිච්චි වෙන්නේ. ඉතින් මේ පාඩමත් ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් ඒකින්ද මේකත් ඔයගලන්ගේ web development වලට අවශ්‍ය යාළුවන්ට බලන්නත් එක්ක අනිවාර්යයෙන්ම share කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න. අපේ SLGura YouTube channel එකත් subscribe කරන්න. අපේ SLGura Facebook page එක like කරන්න. Insta page එක follow කරන්න. ඒත් එක්කම ඕගලන්ට
මොනහරි මේ හා සම්බන්ධයෙන් මොනහරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න වීඩියෝ එකේ මොනහරි හදා ගන්න ඕන තැන් තියෙනවා නම් ඒවත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් ඕගලන්ට වැදගත් වෙන තවත් අධ්‍යාපනික වීඩියෝ එකකින් ළඟදිම හම්බ වෙනකන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.